ආයුබෝවන්. ඔබට සුබ දවසක් වේවා. ග්‍රහලව සුරතලා හේවත් බුධ ග්‍රහයා 2019 මැයි මාස 3 වෙනි සිකුරාදා පස්වරු 5:02ට සෙම්පති කුජ ග්‍රහයාට අයත් මේෂ රාශියට ඇතුළත් වීමම සිදු වෙනවා. බුධගේ මෙම පැමිණීමෙන් අප්‍රේල් 14 වෙනිදා සිංහල අලුත් අවුරුද්ද උදා කරමින් මේෂයට පැමිණි රවි ග්‍රහයා බුද්ධ සමග යෝග වීම නිසා බුද්ධ ආදිත්‍ය හේවත් නිපුණතා යෝගයේ නිර්මාණය වීමක් සිදු වෙනවා. කුම්භ ලග්න අපරාට කේන්ද්‍රයේ 3 වැන්නේදී රවි බුධ යන ග්‍රහයින් දෙදෙනා යෝග වීම ඉතා යහපත් ප්‍රවණතාවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මැයි 3 වැනි දින පෙරවරුවේ සඳු හෙවත් චන්ද්‍රයාද මේෂයට පැමිණීමෙන් බලගතු ත්‍රිග්‍රහ සංයෝගයක් බවට එය පරිවර්තනය වීමක් සිදු වෙනවා. කෙටි කාලයකට වුවත් මෙවැනි ග්‍රහ සංයෝගයක් හේතු කොටගෙන අප රට තුළ පිබිදීමක් ඇති කරවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. විශේෂයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වන අන්දමේ සිදුවීමක් මෙම කෙටි කාලය තුළදී අසන්නට ලැබෙන අතර විදේශ රටකින් හෝ අප රටට ආධාරයක් උපකාරයක් හිමිවන්නට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. කිසියම් ආකාරයකින් රටේ දියුණුවක් අපේක්ෂා කළ හැකි කාලයක් ලෙසයි මෙම කාලය පෙන්නුම් කරන්නේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ ප්‍රගතියක් දැනගැනීමට අවස්ථාව ලැබේ. තැපැල් විදුලි සන්දේශ හා දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳ යහපත් කතාබහක් ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇති බවක් පෙන්නුම් කරනවා. මෙම කාලයේ රජයටද වාසිදායක බවක් ගෙන දෙනු ඇත. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය විසින් කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු යෙදුණුවේ මෙම කෙටි කාලය තුළදී වීම විශේෂත්වයකි. බුධ ග්‍රහයා 2019 මැයි 18 වෙනි දින දක්වා මෙම මේෂය තුළ රැඳී සිටින ඇති බව තමයි පෙන්නුම් කරන්නේ. මෙවැනි ලග්න පලාපල දිනපතා දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඒ වගේම ලග්න පලාපල දාපුසෙනින් ඔබ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. මෙම වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස පහළ comment section එක තුළ ඇතුළත් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ වීඩියෝව ලයික් කරලා මේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.